व्हाट्सअप गाइस ඉතින් ඔයා අදත් එකතු වෙලා ඉන්න චනිසඳුරන් YouTube channel එකෙන් ගිහින් episode එකක් එක්ක ඉතින් ඔන්න අද වීඩියෝ එකක් අරන් ආවේ කොහොමද WhatsApp bot කෙනෙක් අලුත්ම අලුත් WhatsApp bot කෙනෙක් කොහොමද වාගේ WhatsApp account එක deploy කරගන්නේ කියලා තමයි අද වීඩියෝ එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් මේ WhatsApp bot තමයි Queen Nidu WhatsApp bot ඉතින් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න වැඩි කතා කරන්න නැතුව අපි යමු අද වීඩියෝ එකට ඉතින් ඔයාලට අපි වෙබ්සයිට් එකට එන්න පුළුවන් Queen Nidu වෙබ්සයිට් එකට. ඉතින් පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් ටික දාලා තිනු ඔයාලට එන්න පුළුවන් වෙබ්සයිට් එකට. වෙබ්සයිට් එකේ ඔක්කොම ලින්ක්ස් සහ ඉන්ස්ට්‍රක්ෂන්ස් තියෙනවා. ඉතින් නැත්තම් මම පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔක්කොම QR කෝඩ් වල ඩිප්ලොයි කරලා ලින්ක්ස් වල සහ රෙපෝ එකේ ඔක්කොම ලින්ක්ස් මම දාලා තියන්නා. වෙබ්සයිට් එකේත් ඔයාලට බලා ගන්න පුළුවන් ලින්ක්ස්. ඉතින් ඉස්සලාම අපි රෙපොසිටරි එකට යන්න ඕනේ කියන්නේ GitHub එකට යන්න ඕනේ. ඉතින් GitHub එකට යන්න මෙන්න මෙතන link එක තියෙනවා. නැත්නම් ඔයාට GitHub එකට යන්න පුළුවන්. ඉතින් GitHub එකට ගියාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඔයාට GitHub account එකක් හදා ගන්න ඕනේ ඉස්සලා. GitHub account එකක් නැත්නම් ඔයා GitHub account එකක් හදා ගන්න. GitHub account එකට sign up වෙලා මෙතන sign වෙලා මෙන්න Queen Nidu repo එකට ආවට පස්සේ ඔයාට මෙතන දකුණු පැත්තේ දෙවෙනියට තියෙන button එක fork කියන button එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක click කරන ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ interface එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේකේ repository name එක ඔයාලා කැමති නම් වෙනස් කරන්න පුළුවන් නැත්නම් ඔහොම තියන්න. ඊට පස්සේ මෙතන create fork කියන කොළපාට button එක click කරන්න. ඉතින් ඊට පස්සේ create fork කරාට පස්සේ මේක ටික වෙලාවක් තිබිලා ඊට පස්සේ මේක fork වෙනවා. ඉතින් මේ repo එක deploy කරන්නම website හතරක් කරන මම දාලා තියෙනවා. ඉතින් Coibe එකේ Mogenius, Heroku, Railway. ඉතින් මම අද deploy on Railway. يعني Railway එක deploy කරන හැටි තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් ඉස්සලාම අපි මේකේ QR කෝඩ් එක ස්කෑන් කරන්න ඕනේ. ඒ කියන්නේ WhatsApp එකට අපේ ෆයිල් එකක්, session file එකක් ගන්න ඕනේ. ඉතින් ඒකට මෙන්න මෙතන තියෙන scan QR කෝඩ් කියලා. ඉතින් ඒ scan QR කෝඩ් කිනට යන්න. ඒකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට QR එක open වෙනවා. ඉතින් මේ QR එක ඔයාගේ WhatsApp එකෙන් scan කරගන්න ඕනේ. තවත් phone එකකින් එනවා නම් තවත් phone එකක් කරගෙන තමා මේ වැඩේ කරගන්න වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට scan කරගන්න ඕනේ. 33 click කරලා WhatsApp එකේ වම් දකුණු පැත්තේ තියෙන 33 click කරලා linked device ගිහින් link a new device කියලා තමයි මේක link කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේම number එකට session file එකක් ඇවිල්ලා තියෙයි. session.json කියලා file එකක්. ඉතින් ඒ file එක අපි මෙතනට upload කරගන්න ඕනේ. ඉතින් ඒකට මෙන්න මෙතන add file ගිහින් upload files කියන එක යන්න. ඊට පස්සේ මෙන්න මෙතන choose your files කියන එකෙන් ගිහිල්ලා ඒ file එක තෝරන්න. මම මෙතන drag and drop කරනවා. ඉතින් file එක select කරලා මෙන්න මෙතෙන්ට command එකට මොකක් හරි දීලා command changes කියන එකට යන්න. ඊට පස්සේ දැන් අපි file එකත් upload කරා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේක settings වෙනස් කරගන්න. එන්නේ එකට මෙන්න මෙතන තියෙන settings.js කියන file එක. එන්නේ settings.js කියන file එකට යන්න. ඊට පස්සේ ෆයිල් එකට ගියාට පස්සේ අපිට මෙතන බලා ගන්න පුළුවන් පැන්සල් ආයිකන් එක. ඒ කියන්නේ එඩිට් කරන ආයිකන් එක. ඉතින් ඒක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඒක එඩිට් කරන්න එනවා. ඊට පස්සේ මම කියන්න මේකේ මොනවද එඩිට් කරන්න ඕනේ. ඔයාලට කැමති ඒවාත් එඩිට් කරන්න පුළුවන්. ඉතින් මම අනිවාර්යෙන් මෙන්න මේකේ ඔටෝ බයෝ කියන එක ඕෆ් කරලා තියන්න ඕනේ. ඉතින් ඔටෝ බයෝ කියන එක ඕෆ් කරලා තියන්න. ඒක ඔන් කරලා තිබ්බොත් සමහරකට account එක බෑන් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන global owner කියන එක ඔයාගේ නම්බරය දාන්න. WhatsApp එකේ නම්බරය දාන්න. අනිත් ඒවාට captions, user names, ඊට පස්සේ captions, auto react, anti bad word නම් ගොඩක් තියෙනවා. URL සේම වට වෙනස් කරන්න පුළුවන් live logo message ඒ වගේ ගොඩක් තියෙනවා වට මෙන්න මෙතන ඊට පස්සේ වට ඕනිම වෙනස් කළා මෙතනත් command changes දෙන්න හරි දැන් අපි යමු bot deploy කරන්න ඒකට මම මෙතන link එකක් දාලා දෙනවා deploy on railway කියලා එන්න ඒකට යන්න එන්න ඒකට ගියාට පස්සේ මෙන්න මේ වගේ වට බලා ගන්න පුළුවන් ඔයා මේකට login වෙන්න ඕනේ ඉතින් මේකට ඔයා github account එකෙන් login වෙන්න මම මෙන්න මේ විදිහට github account එකෙන් log වුණාට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් new project කියලා එකක් ඉතින් මෙන්න මෙතන new project ගියාට පස්සේ මෙතන තියෙනවා deploy from github repo කියලා. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාගේ මෙහෙම report එක පල්ලයට පෙන්නවෙන්නේ නැත්තම් මෙතන configure github app කියන එකට ගියාට පස්සේ github එකෙන් authorize කරගන්න ඕනේ. කියන්නේ මේ access ඉල්ලන්න ඕනේ ඉල්ලනවා. ඉතින් ඒ access ඔයාට repository old repositories දීලා save කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන app ඔයාගේ repo එක වෙන්නනවා. ඉතින් මම මේකේ දැන් මම fork කරගත්ත Queen Nidu repo එක select කරනවා. ඉතින් මෙන්න මේ Queen Nidu repo එක select කරාට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් deploy now කියලා. ඉතින් මේ කිසිම variable එකක් add කරන්න ඕනේ නැහැ. ඉතින් ඒක නිසා මෙතන deploy now කියන එකට click කරන්න. ඊට පස්සේ ඔයාලට විනාඩියක් ඇතුළත හරියට විනාඩියක් වගේ ඇතුළත මේක deploy වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන build docs යන්න deploy වෙනකොට මෙතන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ටික වෙලාවකින් ඊට පස්සේ ඔයාලට deploy logs ගියාට පස්සේ බලා ගන්න පුළුවන් Queen Nidu is connecting. ඊට පස්සේ Queen Nidu is connected and join support new group කියලා මෙන්නවට පස්සෙ තමයි ඔයාගේ WhatsApp bot වැඩ කරන්නේ. අපේ WhatsApp bot දැන් deploy වෙලා ඉවරයි. ඒ කියන්නේ දැන් WhatsApp bot වැඩ. අපි බලමු WhatsApp bot වැඩ කරන්නේ කොහොමද කියලා.